ඖෂධ හිගේ හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලේ නිවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් සහ රෝහල වෙත පැමිණෙන බොහෝ රෝගීන් පීඩාවට පත්ව සිටිනවා. මේ ජාති ගොඩක් නැහැ මේ ජාති. මේ ජාති හතරක්ම නැහැ. ආමසියෙන් ගන්න රුපියල් 3000ක් යනවා එක ගන්න මාසෙකට සැර. රට තුල පවතින ඖෂධ හිගේ හේතුවෙන් කුරුණෑකල ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගන්න රෝගීන්ට මෙවන විට බරපතළ අර්බුදයකට මුහුණ දී සිටිනවා. මම ශල්‍ය කර්මකට ආවේ ලේකක් ගන්න මේ ස්පීතාලේ නැහැ. දැන් ප්‍රයිවට් ගිහිල්ලා තමයි ලේක චෙක් කරා ගන්න වෙන්නේ. අපිට ශල්‍ය තියෙනවා නම් අපි ප්‍රයිවට් ගිහිල්ලාම කරගන්න ඕනේ. ශල්‍ය නැති වෙනදන් ස්පීතාලේ කරන්නේ. රටේ උග්‍ර ඖෂධ හිගේ පවතන මේ සම්බන්ධයෙන් අපි මාස කිහිපයක් මුල්ලේ මේ රජය දැනුවත් කරා. නමුත් නිසි අවධානයක් යොමුුනේ නැහැ. මේ වන විට රටේ නිර්වින්දන ඖෂධවල උග්‍ර හිගයක් පවතිනවා. රෝගීන් තමන්ට අවශ්‍ය නිර්වින්දන ඖෂධ බොහෝ විට පිටින් මිල දීගෙන පැමිණෙන්නේ. තත්ත්වය මෙහෙම තියෙද්දි මේ රජය යෝජනා කරලා තියෙනවා සත්කම් සීමා කරන්න කියලා. සෑම රෝගියෙකුටම තමන්ගේ සත්කම අත්‍යවශ්‍යත්කමක්. මේ සීමා කිරීම සිදු කිරීම ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝනය කිරීමක්. කොළඹ ජාතික රෝහලට පැමිණි ජනතාවත් ඖෂධ හිගේ නිසා අපහසුතාවයට පත් වුණා. දේ හතට ඇවිල්ලා තාම බේත් නැහැ කියලා කියන්නේ කොහොමද කොහොමද ගේන්න කියලා. මම කොහෙන්ගින් ගේන්නද? පෞද්ගලික අංශවලින් ඖෂධ ලබා ගැනීමට සිදු වී තිබුණත් මුදල් නොමැති වීම නිසා දැඩි අපහසුතාවයට පත් ඇති බව දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ රෝගීන් පවසනවා. පාමිසියෙත් නැහැ බේත් මෙහෙ ගන්න කියලා චිට් දෙනවා. චිට් දුන්නාට ඕපීඩියෙත් නැහැ, පාමිසියෙත් නැහැ බේත්. ගන්න තියෙන රුපියල් 4000යි 5000යි බේත්. මේ පොළොන්නරුව මහ රෝහලේ හා පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලට පැමිණි රෝගී ජනතාව මේ අතර නිර්වින්දනයට මෙන්ම අද වන විට පිරිකා රෝගය, දියවැඩිය රෝගය, හෘද රෝග වැනි රෝග වෙනුවෙන් ලබා දෙන ඖෂධවල විශාල හිගයක් පවතින බවද අජිත් පී තිලකරත්න මහතා පැවසුවා. මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීරණයක් අරගෙන තියෙනවා අත්‍යවශ්‍ය නොවන ශල්‍ය කර්ම නතර කිරීම සඳහා. අවශ්‍ය ඖෂධ නොමැති නම් සෞඛ්‍ය අමාත්‍යාංශයට හරි ආණ්ඩුවට හරි රජයට හරි සිද්ධ වෙන්නේ මෙවැනි කාරණා කිරීම තමයි. හැබැයි ඒ කාරණා හරහා මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ සහ ඉදිරියේදී ඖෂධ ගෙන්වීම සඳහා අවශ්‍ය මුදල් වෙන් නොකරන්නේ නම් මේ කටයුත්ත තවදුරටත් හැකිලෙනවා. අපි දන්නවා පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ඖෂධ ඔවුන්ගේ පිළිකා රෝගී තත්ත්වය සම්පූර්ණයෙන් සුව වෙනකම් භාවිතා කරනවා. ඒතොර යම්කිසි මොහොතක ඒ ඖෂධය භාවිතා කරන එක නතර කරොත් එහෙම නැවත රෝගී තත්ත්වය උත්සන්න වෙනවා. තිබිය යුතු ඖෂධ තිබිය යුතු ප්‍රමාණවලින් මේ වෙනකොට නැහැ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමඟ.